සුබ දවසක් ඔයාලට. ඉතින් අද මම කියලා දෙන්නේ මේ අලුත් හැඩේ ස්ක්‍රන්චීස් මහන විදිය. අලුත් හැඩේ කියලා කියන්නේ මේවායේ විවිධ ඩිසයින්ස් දාලායි තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේකේ එකක පාට හතරක් තියෙනවා, අනිත් එකේ පාට දෙකක් තියෙනවා, තව එක තව ඒත් පාට දෙකක් තියෙනවා. ඉතින් මේ වෙනකොට ස්ක්‍රන්චීස් කියන්නේ හරිම ලොකු ට්‍රෙන්ඩ් එකක්. ගෑන් ළමයි විතරක් නෙමෙයි කාන්තාවන් අතරේ. ඒත් ඉතින් හැමදාම එකම විදිහ ස්ක්‍රන්චීස් දාන්න ගියාම එපා වෙනවනේ. ඕනම දෙයක් එකම විදිහට තිනුට අපිට එපා වෙනවා. ඉතින් මම හිතුවා අපි ගර්ල්ස්ලට ටිකක් අලුත් විදිහට මේක දාගෙන යන්න පොඩ්ඩක් ඩිසයින්ස් අලුත් කරලා හදන්න ඕනේ කියලා. මම ඇත්තටම දැකලා නැහැ මේ වගේ වෙනස් ඩිසයින්ස්. ඒ නිසා ඔයාලා මේකට කැමති වෙයි කියලා හිතනවා. ඒ වගේම මේක බිස්නස් එකක් විදිහට කරන කෙනෙක් ඉන්නවා නම් වැඩි මුදලකට මේවා විකුණලා ඉතා විශාල අමතර ආදායමක් හොයාගන්නත් පුළුවන්. ඇත්තටම ස්ක්‍රන්චීස් කියන්නේ දැන් ඉතාම හොඳින් සිද්ධ වෙන බිස්නස් එක. ඔයාලට පොඩි වියදමක් දරලා ලේසියෙන්ම අහලා ලොකු අමතර ආදායමක් ලබා ගන්න පුළුවන් බිස්නස් එකක් ඔයාලා එක කරන්න හිතාගෙන ඉන්නවා නම්. හරි, අපි දැන් බලමු කොහොමද මේවා මහන්නේ කියලා. පළවෙනි එක මං පාටවල් හතරක් යොදාගත්තා. මෙතන අලුවක් හැටේ හැඩයට වගේ කපපු පාටවල් හතරක් තියෙනවා එකම ප්‍රමාණයට අරන්. මේ එක කෑල්ලක දිග සෙන්ටිමීටර් 23යි. පළල සෙන්ටිමීටර් 12.5යි. 12ක් විතර ගත්තත් කමක් නැහැ. ඊළාට ඉලාස්ටික් එකේ දිග සෙන්ටිමීටර් 22ක් විතර වෙනවා. කෑලි හතරම එකම ප්‍රමාණයෙන් මේ වගේ හැඩ කරලා ගන්න. වල කෑලි 3ක් විතර ගන්නවා නම් ඒ අනුව එක කෑල්ලක දිග වැඩි කරගන්න. ඒ කියන්නේ එතකොට එක කෑල්ලක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 30ක් විතර ගත්තොත් ඇති. ඊළාට මේවට මැහුම් වාසිත තියලයි තියෙන්නේ. මේ ටික අපි ඉස්සර වෙලා මෝට්ටු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට තියාගන්න. ඉස්සරෝම ඔක්කොම ටික හොඳ පැත්තට හරවගෙන, හොඳ පැත්ත උඩට තියෙන විදිහට හරවගෙන තියාගන්න. ඊට පස්සේ ඔයාලා බයස් පට්ටි මෝට්ටු කරන විදිහ දන්නවනේ. අන්න ඒ විදිහට තමයි මේකත් මෝට්ටු කරන්නේ. ඒ විදිහට ඔක්කොම එක විදිහට තියාගත්තට පස්සේ එකවර මෝටු ටික දාගෙන යන්න පුළුවන්. එහෙම එහෙ වෙනවයි කියලා හිතනවා නම් අල්පිනිත වලින් රඳව ගන්න. ඊට පස්සේ අන්තිමට දැන් දෙපැත්තේ කොන් දෙක තියෙනවනේ, ඒ දෙකත් ඒ විදිහටමයි මෝටු කරගන්නේ. අර කලින් ඒවා ටික මෝටු කරා වගේමයි. එහෙම මෝටු කරගත්තට පස්සේ මෙන්න මේ වගේ රවුමක් වගේ එනවා. අපි මේකේ අර මෝටු කරනකොට දෙපැත්තෙන් ඉතුරු වෙන චූටි පටි කෑලි ටික කපලා මේ විදිහට අයින් කරමු. දැන් ඔයාලා මේ රෙදි රවුම කණපිට පැත්ත හරවලා මේ විදිහට මේස උඩ දිග අරගන්න. ඊට පස්සේ උඩම තියෙන ලේයර් දැන් ලේයර්ස් දෙකක් තියෙනවනේ, උඩින් එකයි යටින් එකයි. මේකේ උඩ පොට පුළුවන් තරම් හීනි වෙන්න නවා ගන්න මේ විදිහට. ඊට පස්සේ ඒක උඩින් යට පොට මෙන්න මේ විදිහට හදාගන්න. හදලා ඔයාලට එහෙම හැමයි කියලා හිතෙනවා නම් පින්ස් දෙක තුනක් ගහගන්න මේ විදිහට. දැන් මේ පින්ස් ගහපු ඕපන් එක දිගේ මහගෙන යන්නයි තියෙන්නේ. ඒ මහනකොට මේ යටින් තියෙන ලේයර් එක ඔයාලගේ පැත්තට ඇද ඇද මහන්න ඕනේ. ඒ වගේම අපි පටන් ගන්න ගත්ත තැනට එනකොට පටන් ඔයාලා ඉවර කරන්න ඕනේ අඟල් දෙකක් විතර තියෙද්දි. අඟල් දෙකක් හෝ ඇඟිලි දෙක තුනක් දාන්න ඉඩ තියෙනදි තමයි නතර කරන්න ඕනේ. මම මහන හැටි පොඩ්ඩක් බලාගෙන ඔයාලත් මහන්න, එතකොට මොකද්ද කියන්නේ කියලා තේරෙයි. මේ ඇතුලේ තියෙන පොටයි අපි එළියට අදින්නේ. ඒ වගේම මහනකොට හොඳට මතක තියාගන්න ඇතුලේ තියෙන පොට මේ මැහුම් පාරට අහු නොවෙන්න මහන්න. ඔන්න දැන් අපි පටන් ගත්ත තැනටම ආවා. ඇඟිලි දෙක තුනක ප්‍රමාණය ඉතුරු කරලා ඔයාලා මහන එක නතර කරන්න. ඊළඟට මේක මෙහෙමම තියෙද්දි අපි ඉලාස්ටික් පටිය මේක තුලින් යවා ගන්න ඕනේ. ඒකට මේ විදිහට හැට්ටකටුවක් හරි පාවිච්චි කරන්න පුළුවන්. හැට්ටකටුවක ඉලාස්ටික් එක ගහලා ඒක මේ මැද තියෙන සිදුර දිගේ එහා පැත්තේ කොනට ගන්න.
අනිත් කොන අතින් අල්ලගෙන මේ වැඩේ කරන්න නැත්නම් ඒක ආයෙ ඇතුළට ගිහිල්ලා ඔයාලට ආයෙත් දාන්න වෙනවා. ඊට පස්සේ කොන් දෙක එකට අරගෙන එකට තියලා බැලුමක් ගැට ගන්න විදිහට මේ විදිහට ගැට ගන්න. ඔයාලට පුළුවන් නම් ඉතින් මේ මැහුවත් කමක් නැහැ මේක මැෂින් එකේ හෝ අතේ. ඒුණාට දැන් ගොඩක් කරනකොට මහමහ ඉන්න අපහසුයි. මම නම් කරන්නේ ටක් ගාලා මේ විදිහට දෙපැත්තට අල්ලලා ගැට ගන්න එක. ඒක අපිට එළියට පේන්නෙත් නැහැ දැනෙන්නෙත් නැහැ ඒක ගොඩක් පහසුත් එක්ක. ඉතින් එහෙම ගැට ගහලා අපේ අර ඕපනින් ගැප් එක තියෙනවනේ අඟල් දෙක තුනක් ඉතුරු කරේ එතනින් ඇතුලේ තියෙන පොට මේ විදිහට එළියට ඇදලා ගන්න. ඊට පස්සේ අපි මේ ඕපන් එක මැෂින් එකේ මේ විදිහට මහ ගන්න. අතේ මහන්න පුළුවන් නම් වඩා හොඳයි මොකද එළියට නොපෙනෙන්න මහන්න පුළුවන්. ඒත් මැෂින් එකේ මෙහුවත් කමන්නේ ඒ තරම් ලොකුවට පේන්නේ නැහැ. ඒකත් මහගෙන ඉවර වුණාම බලන්න මේ ස්ක්‍රන්චි එකේ හැඩ. හරිම ලස්සනයි. ඔල මෙහෙම එකක් මම නම් දැකලා නැහැ. ඇත්තටම මේ විදිහට පාටවල් ගොඩක් අවලං කරලා තියෙන එකක්. ඔලත් මහලා බලන්න හරි ලස්සනයි. ඔයාලගේ ඇඳුමේ පාටවල් කීපයක් තියෙනවා නම් ඒ පාටවල් වලට ගැළපෙන විදිහට මේක මහ ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනියට මහන්න යන එකට මම පාටවල් දෙකක් ගත්තේ. එකම පාටේ ලා පාට හා තද පාට. ඊළඟට ඒක මම මෙන්න මේ විදිහට කොටස් හතරකට කපා ගත්තා. සමාන කොටස් හතරකට. එක පාටකින් සමාන කොටස් දෙක ගානේ පාටවල් දෙකෙන් කොටස් හතරක් කපා ගත්තා. මේ එක කෑල්ලක දිග සෙන්ටිමීටර 40යි පළල සෙන්ටිමීටර 7.5යි. ඒ වගේ කෑලි හතරක් තමයි මම ගත්තේ. ඉස්සර වෙලා මේ කෑලි දෙක දෙක මෝට්ටු කරගන්න ඕන මම පෙන්නන විදිහට. ඊට පස්සේ ඒතර කෑලි දෙකයි නිතර වෙන දෙක දෙක මෝට්ටු කරගත්තාම ඒ කෑලි දෙක මැදින් ෂෝට් එන්ඩ්ස් දෙක අල්ලලා ආයෙ මැදින් මෝට්ටු කරගන්න ඕනේ. දැන් ඔයාලා පටි දෙක දෙක මෝට්ටු කරගෙන ඉවරයිනේ. එතකොට රෙදි කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් මේ විදිහට හොඳ පැත්ත උඩට තියෙන විදිහට දිගෑරලා තියලා ඒක උඩින් තද පාට එක උඩට ලා පාට අහු වෙන විදිහටත් ලා පාට එක උඩට තද පාට අහු වෙන විදිහටත් තියාගන්න. ඊළඟට අර පාටවල් ටික හරියට සමපාත වෙන්නත් තියාගන්න මතක තියාගන්න. දැන් මේ ටික මෝට්ටු කරගත්තාම මේ විදිහට පේනවා තියෙනවා. ඊට පස්සේ ඒකෙත් දෙකලවර මේ විදිහට මෝට්ටු කරගන්න ඕන. මෙතනදිත් අර මෝට්ටු ටික එක උඩ එක සමපාත වෙන විදිහට තියාගන්න. එහෙම එහෙ නොවෙන්න. දැන් අපි මෝටු ටික ඔක්කොම දාගෙන ඉවරයි. මෙන්න මේ විදිහට පේන්න තියෙනවද කියලා බලන්න. අපි මේක හොඳ පැත්තට හරවලා බලමු. හරි ලස්සනයි. ඔයාලා මතක තියාගන්න මේවා මහන්න ඉස්සරින් අයන් කරලා ගන්න ඕනේ. මං වෙලා යන නිසා එහෙමම ගන්න හිතුවා. ආපහු මේක කණ පිටට පැත්තට හරවලා අපි අර ඉස්සල්ල එක මැහුවා විදිහටම උඩින් තියෙන ලේය එක හොඳට පුළුවන් තරම් චූටියට නවලා ඒ උඩින් යට තියෙන ලේය එක මේ විදිහට හදාගන්න. හදාගෙන ඉතින් මහගෙන යන්න තමා තියෙන්නේ. මහනකොට හැම වෙලේම ඇතුලේ තියෙන ලේය එක තමන්ගේ පැත්තට අදින ගමන් මෙන්න මේ විදිහට මහන්න. ඕපනින් ගැප් එක තියන්න අමතක කරන්න එපා.
අපි දැන් මහලා ඉවරයි මේකටත් ඉලාස්ටික් එක ඉස්සෙල්ලා විදිහටම දාගමු මේ විදිහට ඉලාස්ටික් එක රඳවගෙන ඊට පස්සේ අර මැද තියෙන සිදුර තුලින් හැට්ටකටුව හෝ ඕගොල්ලෝ භාවිතා කරන වෙන යම් දෙයක් තියෙනවා නම් ඒක භාවිතා කරලා ඉලාස්ටික් එක පාස් කරගන්න ඊට පස්සේ දෙකලෙවර ඉස්සර ඉස්සෙල්ලා වගේම ගැට ගහගන්න ඕන මේ විදිහට ගැටේ තද වෙන්න හොඳට අතින් දෙපැත්තට අදින්න තර මහලේ වුණාම මේ වගේ ඉලාස්ටික් එක දාගත්තාම මේ වගේ ඒකත් අපි ඕපනින් ගැප් එකෙන් එළියට ඇදලා ගන්න ඕන ඇතුළේ තියෙන හොඳ පැත්ත අපි දැන් මේ ටර්න් ඉන් ගැප් එකත් මහලා ඉවර කරමු ඔයාලා පාට දෙකක ඇඳුම් එහෙම ඇඳගෙන යනකොට මේ වගේ ඒ පාටවල් දෙක මික්ස් කරලා ඒකටම ගැළපෙන ස්ක්‍රන්චි එකක් හදාගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මේක හරිම ලස්සනයි කියලා. ඔයාලත් මේ විදිහ එකක් මහලා බලන්න කොහොමද කියලා. ඊළඟ එක මම මහන්න යන්නේ printer ready භාවිතා කරලා. මෙතනදී මම එකම print එක තියෙන ඒත් පාටවල් වෙනස් රෙදි කෑලි දෙකක් ගත්තා. මේ එක රෙදි කෑල්ලක දිග සෙන්ටිමීටර් 76කුත් පළල සෙන්ටිමීටර 7කුත් වෙනවා. මේ රෙදි කෑලි දෙක ඉස්සර වෙලාම දිග අතට මූට්ටු කරගන්න ඕනේ. හොඳ පෙදි දෙක එකට තියලා මූට්ටු කරගන්න. ඊට පස්සේ ඒකේ කෙලවරවල් දෙකත් මේ විදිහට මූට්ටු කරගෙන රවුමක් හදාගන්න. දැන් මෙතනින් එහාට සාමාන්‍යයෙන් මම මීට කලින් කියලා දීපු විදිහටමයි මහන්නේ. කලින් දෙකම කියලා දුන්න විදිහට මේකත් මහලා ඉවර කරගන්න. ඉතින් ඒ ස්ක්‍රන්චි එකත් ගොඩක් ලස්සනයි කියලා ඔයාලට පේනවා ඇති මේ විදිහේ ලස්සන ස්ක්‍රන්චිස් ගොඩක් මහගෙන ඔයාලගේ ඇඳුම් හැම එකටම ගැළපෙන විදිහට හදාගන්න ඔයාලත් උත්සාහයක් කරන් බලන්න. ඒ වගේම මම කලිනුත් කිව්වා වගේ කරනම නම් මේක ගොඩාක් හොඳ බිස්නස් එකක්. හොඳ ආදායමක් හොයාගන්න පුළුවන්. පොඩ්ඩක් ඒ ගැනත් ඔයාලා හිතලා බලන්න.